2014 අවුරුද්දේදී අපි රට වෙනුවෙන් එකට එක් වුණා. ප්‍රජාතන්ත්‍රවාදය අලු තහවුරු කිරීම, ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම, කඩායැටුණු ආර්ථිකය අලි ගොඩනැංවීම සහ යහපාලනය ස්ථාපිත කිරීම ඉලක්ක කරගෙන තමයි දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් මේ ආකාරයට සංවිධානගත වුණේ. ගෙවුණු කාලය තුල රටේ ඇතිවුණු ප්‍රවණතා අපි සැලකිල්ලට ගත්තා. ව්‍යවස්ථා කුමන්ත්‍රණය නිසා රට ඇදවැටුණු අස්ථාවර තත්ත්වය අපේ අවධානයට යොමු වුණා. මේ සියල්ල නිසා වඩා ශක්තිමත් ආස්ථාවර සන්ධානයක් පිහිටවීමේ අවශ්‍යතාව අපට වැඩි වැඩියෙන් දැනුණා. ඒ අනුව අලුත් රටක් හා නවීන සමාජයක් බිහි කිරීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ නමින් පුළුල් සන්ධානයක් ඇතිකොට දේශපාලන සංවිධානයක් ලෙස ලියාපදිංචි කිරීමට අපි තීරණය කරා. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටවීමේ දින නියම කර ගැනීමෙන් පසු පැවති අවසන් සාකච්ඡා වාරයෙහිදී තවත් අලුත් අදහස් මතු වුණා. ඒ අදහස් අපේ සැලකිල්ලට යොමු කිරීම වැදගත් බව අපට වැටහුණා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ පිහිටවීමේ ලියවිල්ල අවසන් කරලීම සඳහා තවත් කාලයක් ලබා ගත යුතු බව අප සිතුවා. අගෝස්තු මාසය අවසන් වීමට පෙර ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමට අප තීරණය කළා තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීමත් සමග දේශපාලන පක්ෂ හා සංවිධාන ගණනාවක් සමග ඒකාබද්ධව ක්‍රියා කිරීමේ අවකාශය උදා වෙනවා. නමුත් කිසිම පක්ෂයක එදිනෙදා කාර්යයන් මේ නිසා බලපෑමක් ඇති වෙන්නේ නැහැ. පක්ෂ අභ්‍යන්තර ක්‍රියාවලියට හානියක් වන්නේ නැහැ. මේ සන්ධානය බිහි වෙන්නේ පක්ෂවල අනන්‍යතාවය හා ස්වාධීනත්වය ආරක්ෂා වන අන්දමටයි. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් අප සකස් කරනවා. අපේ අනාගත සැලසුම් සකස් කරන්නේ ඒ ප්‍රතිපත්ති මාලාව පදනම් කරගෙනයි. අපේ එකම අධිෂ්ඨානය උත්සාහය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ සංධානයක් හරහා ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමයි. ඉන්පසු පාර්ලිමේන්තු මැතිවරණයක් ජයග්‍රහණය කොට ශක්තිමත් රජයක් පිහිටවා සමස්ත ලංකාවම ජයග්‍රහණ මාවතට යොමු කිරීමයි.